Sri Lanka's most powerful news brand. May Primetime Sunrise Prouthi Prakashai. Aibuan Subudasanak. Udavu Dedas Dahata Navavasara Siludanatama Kirian Penian Ithirina Obe Yahapat Balapurutishtavina Subanavasarakwevai Api Obata Subashinchenekarna. Evagam Dedas Dahar Navasredi Api Sudanam the Sudas Unusum Turturu Lada Sanin Obata Sami Pakaranat. May Protuar Takar Nepramukya News First Prime Time Sunrise. Mamadanush Kasaneviratna Prataman Audhanya Pradhana Proti Sirastalavita. නව වසරේ උදාව ලොව පුරා ජනතාව මහත් හරසරින් සමරයි. ආර්ථික සමෘද්ධිය සමාජ සංහිඳියාව සහ මානව නිදහස පිරුණු නව වසරකට ජනපතිගෙන් සුබ පැතුම්. දුරුතු පුරපසළොස්වක පොහෝ දිනය අදයි. දදහස් දහට නව වසර උදාව පිළිගනිමින් ලෝපුරා ජනතාව විවිධ සැමරුම්වල නිරත වෙද්දී මෙරට ජනතාවද නව වසර පිළිගත්තේ විවිධ ආගමික වතාවත්වල නිරත වෙමින්. මෙලොවපුර ජනතාව 2018 වසරේ උදාව සැමරු ආකාරයයි. මොරගහකන්ද ජලාශයේ නීල දියවරින් කෙත්බිම් ඉසුරුමත්වන දේශීයම සූපත්වන දහසකුත් අනාගත අපේක්ෂා දැල්වෙන නිරෝගී නව වසරකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුබ පැතුම් එක්කරනවා. සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ අප 2018 වසරට පිවිසෙන්නේ නිසැකවම ජයගත යුතුව ඇති අභියෝග රැසක් සමග බවයි. ආර්ථික සමෘද්ධිය සමාජ සංහිඳියාව මානව නිදහස මෙන්ම ශ්‍රී ලාංකීය ප්‍රතිරූපය තවදුරටත් ලෝකයේ වර්ධනය කිරීම යන කරුණු එම අභියෝග අතරට අයත්වන බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. නව වසර එළඹෙන්නේ දේශීය සංවර්ධන ක්‍රියාවලියේ සමෘද්ධිමත් සමාරම්භයක් සලකුණු කරන ශ්‍රී ලාංකීය වාරි විස්මිතේ මහා ප්‍රාතිහාර්ය ජනගත කෙරෙන අසිරිමත් කඩයිමක් හමුවේ බවද ජනාධිපතිතුමා සිය අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙනවා. උදාවූ 2018 වසර සියලු යහපත් අරමුණු ඉටුවන නව වසරක් වේවායි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක්කරනවා. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2018 නව වසර එළඹෙන්නේ දිගු කාලීන ජනතා අපේක්ෂාවන් ජයගනිමින් ලැබූ සමාජ දේශපාලන නිදහස වඩාත් අර්ථවත් කරගැනීමේ ප්‍රමුඛ කාර්යය නැවත සිහිගන්වමින් බවයි. අප දැන් සූදානම් ලෝපුරා ජනතාව 2018 නව වසරේ උදාව සැමරූ ආකාරයේ අපූර්ව ඔබට සමීප කරන්න. දුරුතු පුරපසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
මෙරට බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කරමින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ලක්දිවට වැඩම කළේද අද වැනි පොහෝ දිනකයි. බුද්ධත්වයෙන් නවවැනි මස දුරුතු පුරපසලසක පොහෝ දිනේ බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළා. වර්තමානයේ මහියංගන ස්තූපයේ ඉදිකර ඇති ස්ථානයේ ඉහලින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ එහිදී යක්ෂ හා නාග ගෝත්‍රිකයන් අතර පැවති ආරවුල සංසිඳ වූ බව බෞද්ධ පොතපතෙහි සඳහන්. එම ගමනේදී බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් කේශ ධාතුන් නිදන් කර සුමන සමන් දිව්‍යරාජයා විසින් මහියංගනේ චෛත්‍ය ඉදිකරනු ලැබ තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ කතරගම පොදබිමේ සංචාරයක නිරත වුණා. මෙහිදී ජනාධිපතිතුමා කතරගම පොදබිමේ වාර්ෂිකව පැවැත්වෙන පිරිත් සජ්ජායනාවට එක් වුණා. ප්‍රතිසංස්කරණය කරන ලද කතරගම පොදබිමේ පිරිත් මණ්ඩපය විවෘත කිරීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති නී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨීන් රසක් එක්ව සිටියා. පැකේජ් කියලා තියෙන මේකේ මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ කතරගමට පැමිණියා. කිරිබෙහෙර වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිරිබෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින ස්වාමින් වහන්සේද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. දෙහිවල බෙල්ලන්තොට අත්තඩිය මාර්ගයේ අදාළවීම පොලිතින් ද්‍රව ගබඩාවක ගින්නක් හටගෙන තිබෙනවා. දෙහිවල ගිනිදිවීම ඒකකයේ සඳහන් කළේ ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට ගිනිදිවීම රථපහක් සහ ගිනි බටින් 10 දෙනෙකු යොදවා තිබෙන බවයි. පොලිසිය පැවසුවේ ගින්නෙන් අසල නිවාස දෙකකට සුළු හානි සිදු ඇති බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පොලිසිය සැකපල කරන්නේ මෙය රතිඤ්ඤා හේතුවෙන් ඇතිවන්නට ඇති බවයි. සමගින් News First Prime Time Sunrise අවසන්. උදැසන 8:55ට live at 55 බලාපොරොත්තු වන්න. සුබ දවසක්. ආයුබෝවන්. Hotline 0114 896 896 www.newsfirst.lk feedback @newsfirst.lk